ඉන්දුනීසියාවේ කාන්තාවන්ගෙන් හතරෙන් එකක්ම 18 වෙනි විය සපිරීමටත් ප්‍රථම පුරුෂයෙකු හා අතිනත ගන්නවා. ඒ අනුව ඉන්දුනීසියාවේ සිදු එවැනිම අතිනත ගැනීමේ සිදුවීමක් පිළිබඳව රට පුරා දෙටි කතා බහකට ලක් වී තිබෙනවා. කාලයක් මුළුල්ලේ අවසර පතමින් සිටි ඉන්දුනීසියාවේ දරුවන් දෙදෙනෙකු වන සුලාවේසි ප්‍රදේශයේ වෙසෙන 15 හැවිරිදි තරුණයා සහ 14 හැවිරිදි තරුණියක් මෙලෙස අතිනතගෙන තිබෙනවා. මෙම අතිනත ගැනීම සිදුව ඇත්තේද ආගමික අධිකරණයකින් අවසර ගැනීමෙන් පසුව බවයි වාර්තා වන්නේ. ඔවුන්ගේ විවාහය රට තුළ මෙන්ම විදේශයන්හිද දැඩි විවේචනයට ලක් වී තිබෙන අතර විවාහ සම්බන්ධයෙන් පවත්නා නීතිය සංශෝධනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙනවා. මුස්ලිම් බහුතරයක් වාසය කරන ඉන්දුනීසියාව ලෝකයේ ළමා විවාහ වැඩි ප්‍රමාණයක් සිදු කරන රටකි. ඉන්දුනීසියාවේ කාන්තාවන්ගෙන් හතරෙන් එකක්ම 18 වෙනි විය සපිරීමට ප්‍රථම පුරුෂයෙකු හා අතිනත ගන්නවා. වර්තමානයේ දැරියන් සඳහා විවාහ වීමේ අවම වයස අවුරුදු 16ක් වන අතර පිරිමි දරුවෙකු නම් වයස අවුරුදු 19ක් සම්පූර්ණ කළ යුතු වෙනවා. එහෙත් එම වයස් සීමාව නොතකා ළමා විවාහ සඳහා අවසර දීමට ආගමික අධිකරණවලට බලය තිබෙන අතර බොහෝ විට ආගමික අධිකරණ එවැනි විවාහ සඳහා අවසර ලබා දෙනවා. ජාවා දූපතේ පැවති සම්මන්ත්‍රණය මුස්ලිම් පූජකවරියන්ගේ සහභාගිත්වයෙන් පැවති පළමු ප්‍රධාන හමුව ලෙස විශ්වාස කරනවා. තමන් දෙදෙන අතිනත ගැනීම සිය දෛවයේ බව වාර්තාකරුවන් හමුවේ සඳහන් කළ මනාලිය විවාහපත් වීමට ප්‍රථම තමන් දෙදෙනා මාස 5ක් ප්‍රේමයෙන් බැඳී සිටි බවත් කියා සිටියා. දරුවන්ගේ ප්‍රේමය ගැන හෙළිව අවස්ථාවේ ඔවුන් විවාහයට පත්විය යුතු බවට දෙමාපියෝ බල කළ සිටියා. මනාලියගේ මවද විවාහයට පත් වී තිබෙන්නේ 14 හැවිරිදි වියේදී. එහෙත් ඔවුන් දෙදෙනා බාලවියේ දරුවන් බව පවසමින් ආගමික කටයුතු පිළිබඳ කාර්යාලය ඔවුන්ට විවාහ වීම සඳහා අවසර දීම ප්‍රතික්ෂේප කර තිබෙනවා. එම තීන්දුවට එරෙහිව ඔවුන්ගේ දෙමාපියන් ආගමික අධිකරණයේ පිහිට පැතු අවස්ථාවේ ආගමික කටයුතු පිළිබඳ කාර්යාලයේ තීන්දුව බැහැර කළ අධිකරණය ඔවුන්ට විවාහ වීමට අවසර ලබා දුන්නා. අවසානයේ පසුගිය සඳුදා ඔවුන් දෙදෙනා විවාහ වුණා. පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව සිටින 15 හැවිරිදි මනමාලයා පවසන්නේ දැන් තමන් සිය පවුල රැකබලා ගැනීම පිණිස රැකියාවක නිරත වන බවයි. ඔවුන්ගේ විවාහය ආගමික විද්වතුන්ගේ විවේචනයට සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මහත් ආන්දෝලනයට ලක් වුවත් ඉන්දුනීසියාව පුරාම එවැනි ළමා විවාහ නිරන්තරයෙන් සිදුවෙනවා. ඉස්ලාමීය කටයුතු සහ ලිංගිකත්වය පිළිබඳ විශේෂඥයෙකු වන ලීස් මාකෝස් BBC ඉන්දුනීසියානු සේවයට අදහස් දක්වමින් මේ ප්‍රශ්නයේ බරපතලකම රාජ්‍ය වටහා ගත යුතුයි. මොකද ළමාවියේ විවාහ කියන්නේ ඉහළ මාතෘ මරණවලට තුඩු දෙන නිහඬ අනතුරු ඇඟවීමක් යනුවෙන් සඳහන් කළා. ඉන්දුනීසියාවේ ඉස්ලාමීය පූජකවරියන් පිරිසක් පසුගිය වසරේ ළමා විවාහවලට එරෙහිව ෆට්වා නියෝගයක් නිකුත් කළා. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ළමා විවාහයක් පිළිබඳ අනුවේදිනී අත්දැකීමක් සහිත විශේෂ ගවේෂණ වාර්තාවක් BBC සිංහල සේවය විසින් පසුගිය වසරේ ප්‍රකාශයට පත් කළා. කසාදින් ගැලවෙන්නේ මම මගේ අද්දෙක් කපා ගත්තා. ඒක කළෙත් අතපය කපාගෙන මැරෙනවා කියලා මම කිව්වා. යනුවෙන් ඒ දැරිය බලහත්කාර විවාහයකට තමන් විරුද්ධ වූ අන්දම BBCට හෙළිකර තිබෙනවා. මේ අතර ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව තුළ ළමා විවාහ සිදු කිරීම ක්‍රමයෙන් වැඩිවීමේ ප්‍රවණතාවක් දක්නට ඇති බව මානව හිමිකම් ක්‍රියාධරණියන් පසුගියදා BBC සිංහල සේවයට පවසා තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ මුස්ලිම් ළමා විවාහ වසරක් ඇතුළත දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බව තමන් කළ සමීක්ෂණයකදී දක්නට ලැබුණු බව මානව හිමිකම් නීතිවේදිනි එරිමිසා ටීගල් කියා සිටියා. මේ අතර විවාහ වීම සඳහා අවම වයස් සීමාවක් නියම කරමින් මුස්ලිම් විවාහ නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගනු ලැබ තිබෙන පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් පසුගියදා ඉල්ලීමක් කර තිබෙනවා.